ගම්ස අපි ඉදිරිපත් කරන තවත් වීඩියෝ එකක් එක්ක මම කුලෝත්මා සිරිවර්ධන මේ වීඩියෝ එකෙන් අපි අධ්‍යයනය කරන්නේ සෛල චක්‍රය සහ සෛල විභාජන ක්‍රියාවලිය ගැන සෛල චක්‍රය ගත්තොත් සෛල චක්‍රය යනු එක් සෛල විභාජනයක අවසානයේ සිට ඊළඟ සෛල විභාජනයේ අවසානයේ තෙක් සෛලයක සිදුවන සිදුවීම් අනුපිළිවෙල ශූන්‍යෂ්ටික සෛල චක්‍රයක අනූනනය එවැගේම ඌනනය ගැන අපිට කතා කරන්න තියෙනවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රයක අනූනනය ගැන ශූන්‍යෂ්ටික සෛල චක්‍රයේ අනූනනය අපිට නැවත අපිට ප්‍රධාන කලා දෙකකට බෙදා වෙන් කරන්න පුළුවන් ඒ තමයි පළවෙනි එක අන්තර් කලාව එවැගේම දෙවෙනි එක අනූනන කලාව එහෙමත් නැත්නම් එම් කලාව මේකෙන් අන්තර් කලාව සෛල චක්‍රයෙන් 90%ක් සම්පූර්ණ කරනවා. ඒ වගේම ඉතිරි 10% අනුනන කලාව එහෙමත් නැත්නම් එම් කලාව සම්පූර්ණ කරනවා. ඒ නිසා අන්තර් කලාව සෛල චක්‍රයේ දීර්ඝතම කලාව කියලා අපි හඳුන්වනවා. එතකොට මේ සෛල චක්‍රයේ දීර්ඝතම කලාව වෙන අන්තර් කලාව අපි නැවත කලා තුනකට බෙදලා වෙන් කරනවා. ඒ තමයි පළවෙනි එක G1 කලාව, දෙවෙනි එක S කලාව සහ තුන්වෙනි එක G2 කලාව. අපි ඊළඟට බලමු දැන් මේ කලාවලදී මොනවද වෙන සිදුවීම් කියලා. අපි බලමු අන්තර් කලාවේ G1, S, G2 කියන කලාවල වෙන වෙනම මොකද වෙන්නේ කියලා. මේක මතක තියාගන්න ලේසි විදිහක් තියෙනවා. මොකද G1, S, G2 කියන හැම කලාවකදීම ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීනයක් සංශ්ලේෂණය වෙනවා. ඒ වගේම තවත් දෙයක් විදිහට තව වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි G1 කලාව ගැන බලමු. G1 කලාව ගත්තොත් G1 කලාවේදී S කලාවට අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා. ඒ වගේම වැදගත් සිදුවීමක් විදිහට අපිට සෛල වර්ධනයට මඟ පාදන සෛලීය ඉන්ද්‍රිකා නිපදවීම සිද්ධ වෙනවා. ඒ G1 කලාව. ඒ වගේම ඊළඟට S කලාව ගත්තොත් S කලාවේදී සිද්ධ වෙන්නේ සංශ්ලේෂණය වෙන ප්‍රෝටීනේ තමයි හිස්ටෝන ප්‍රෝටීනය. ඒ වගේම S කලාවේදී වෙන වැදගත් සිදුවීම තමයි DNA ප්‍රතිවලිත වීම. S කලාව ඉවර වෙලා G2 කලාවට ගියාම G2 කලාවේදී සංශ්ලේෂණය වෙන ප්‍රෝටීනය ගත්තොත් G2 කලාවේදී සංශ්ලේෂණය වෙන්නේ අනූනන කලාව සඳහා අවශ්‍ය ප්‍රෝටීන. ඒ වගේම වැදගත් සිදුවීමක් විදිහට කේන්ද්‍ර දෙහ ද්විකරණය සිද්ධ වෙනවා. මේ විදිහට අන්තර් කලාවේ G1, S, G2 කලා සම්පූර්ණ කරලා ඊට පස්සේ අනූනන කලාවට පිවිසෙනවා. ඒ වගේම තවත් වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සෛල විභාජනයේදී සෛල විභාජනයේ ඉදිරි කලාවලට යන සූදානම්ද කියලා සහතික කරන තීරණය කරන පිරික්සුම් ස්ථාන G1 ඒ වගේම G2 කියන කලාවලත් අනුනන කලාවෙත් තියෙනවා. එතකොට G1 G2 M කියන මේ කලාවල තියෙන පිරික්සුම් ස්ථාන වලින් සමහර වෙලාවට සෛල විභාජනයේ ඉදිරි කලාවලට යන්න සංඥාව ලබා ගන්නවා. නමුත් සමහර සෛල වලට මේ විදිහට සෛල විභාජනයේ ඉදිරි කලාවලට යන්න මේ පිරික්සුම් ස්ථානවලදී සංඥාව ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම ලැබුණු සෛල සංඥාව ලැබුණොත් එතකොට සෛල චක්‍රය සම්පූර්ණ කරලා සෛල විභාජනයේ සෛල ලක් වෙනවා. නමුත් ඒ විදිහට සංඥාව නොලැබෙන සෛල G0 කියන සෛල විභාජනයේ සිදු නොවන කලාවකට ඇතුල් වෙනවා. මිනිස් දේහය ගත්තොත් ස්නායු සෛල, පේශි සෛල වගේ බොහොමයක් සෛල සෛල විභාජනය නොවන මේ G0 කියන අධීරය තමයි තියෙන්නේ. ඉතින් ඒ තමයි අන්තර් කලාවට අයත් G1, S සහ G2 කලාවල වෙන වෙනම සිද්ධ වෙන දේවල්. අපි ඊළඟට බලමු අනූනන කලාව. එහෙමත් නැත්නම් M කලාවේදී සිද්ධ වෙන දේවල් පිළිවෙල. අනූනන කලාව එහෙමත් නැත්නම් M කලාව අනූනනයේ සහ සෛල ප්ලාස්ම විභාජනයේ කියන කොටස් දෙකෙන් යුක්තයි. එකෙන් අනූනනය අපි අධ්‍යයනයේ පහසුවට ප්‍රධාන කොටස් පහකට බෙදලා වෙන් කරනවා. ඒ තමයි පළවෙනි එක ප්‍රාග් කලාව, දෙවෙනි එක පෙරයෝග කලාව, තුන්වෙනි එක යෝග කලාව, හතරවෙනි එක වියෝග කලාව සහ පස්වෙනි එක අන්ත කලාව. එතකොට අනූනනයේ අවසාන කලාව අන්ත කලාව. ඒ අනූනනයේ අවසාන කලාව වන අන්ත කලාව ඉවර වුණු ගමන්ම සෛල ප්ලාස්ම විභාජනය ආරම්භ වෙනවා. එහෙනම් මේ අනූනන කලාව එහෙමත් නැත්නම් M කලාවෙදී ඒ එක එක පියවරට අදාළව ඒ එක එක කලාවට අදාළව සිද්ධ වෙන සිදුවීම් ගැන අපි බලමු. දැන් අපි බලමු අනූනන කලාවට අදාළ අවදි පහේදී සිද්ධ වෙන දේවල් මොනවද කියලා. මේකත් මතක තියාගන්න ලේසි විදිහක් තියෙනවා. මොකද අපිට එක එක අවදියේදී වර්ණ දේහවලට සිද්ධ වෙන දේ
එවැගේම ශුද්‍ර නාලිකා වලට සිද්ධ වෙන දේ සහ ඊට පස්සේ න්‍යෂ්ටිකාව එහෙමත් නැත්නම් න්‍යෂ්ටිකාවලණයට සිද්ධ වෙන දේ බැලුවොත් එක එක කරුණු ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. දැන් රූපයෙන් පෙන්වන ඔයාලට අන්තර්කලාව අවසන් කරපු සෛලයක්. ඒකේ කේන්ද්‍ර දේහ දැක ගන්න තියෙනවා. ඒ වගේම න්‍යෂ්ටික ආවරණය, ඒ වගේම න්‍යෂ්ටිකාව දැක ගන්න තියෙනවා. එතකොට මේකේ තියෙන වර්ණ දේහ ගත්තොත් වර්ණ දේහ ද්විකරණය වෙලා තියෙන නමුත් ඊටම ලිහිල් වර්ණ දේහ තමයි දැක ගන්න තියෙන්නේ. ඊළඟට මේ සෛලය අනුනන කලාවේ පළවෙනි උපකලාව වෙන ප්‍රාග් කලාවට ඇතුළත් වෙනවා. දැන් රූපෙන් පේන්නේ ප්‍රාග් කලාව අවසාන වුණු සෛලයක්. දැන් අපිට තියෙන ප්‍රාග් කලාවේදීත් අර අපි කිව්වා වගේ වර්ණ දේහ වලට මොකද වෙන්නේ, න්‍යෂ්ටිකාවට මොකද වෙන්නේ, ඒ වගේම ශුද්‍ර නාලිකාවලට මොකද වෙන්නේ කියලා බලන්න. වර්ණ දේහ ගත්තොත් අන්තර් කලාවේ තිබ්බ ක්‍රොමැටින් ජාලයක්. එතකොට මේ අන්තර් කලාවේ තිබ්බ ක්‍රොමැටින් ජාලය සිහින් තන්තු විදිහට තමයි තිබ්බේ. මේ සිහින් තන්තු ඝන වෙනවා, කෙටි වෙනවා මේ ප්‍රාග් කලාවට ඇතුළු වුණාම. ඊට පස්සේ වර්ණ දේහ බවට පත් වෙනවා. මේ හින්දම අපිට ප්‍රාග් කලාවේදී ආලෝකන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් තත්ත්වයකට වර්ණ දේහ පත් වෙනවා. ඒ කියන්නේ අපිට වර්ණ දේහ දෘශ්‍යමානව දැක ගන්න පුළුවන්. ඊළඟට මේ රූපෙන් පේන්නේ ප්‍රාග් කලාවේදී වර්ණ දේහයක ව්‍යුහය. ප්‍රාග් කලාවේ වර්ණ දේහයක ව්‍යුහය ගත්තොත් මේ වර්ණ දේහයේ සහෝදර වර්ණ දේහාංශ දෙකක් තියෙනවා රූපයේ පේන විදිහට. එතකොට මේ සහෝදර වර්ණ දේහාංශ දෙක කොහෙසින් කියන විශේෂ ප්‍රෝටීනයකින් එකිනෙකට බැඳලා තියෙනවා. ඒ වගේම සහෝදර වර්ණ දේහාංශ දෙක මැදය සෙන්ට්‍රොමියරේනොත් එකිනෙකට බැඳිලා තියෙනවා. ඒක රූපයෙන් පේනවා. එතකොට මේ විදිහට සෙන්ට්‍රොමියරෙන් බැඳුණු කොහෙසින් ප්‍රෝටීන වලින් බැඳුණු සහෝදර වර්ණ දේහාංශ දෙකකින් සමන්විත මේ වර්ණ දේහය ආලෝකන්වීක්ෂයෙන් දෘශ්‍යමාන වෙනවා. මේ තමයි ප්‍රාග් කලාවේදී වර්ණ දේහයක ව්‍යුහය. ඊට පස්සේ අපි ආයෙත් මේ රූපයට එමු. මේ රූපේ පේන විදිහට අපිට කේන්ද්‍ර දේහ පේනවා, තර්ක ශුද්‍ර නාලිකා පේනවා, ඒ වගේම තුරුව පේනවා. මේ තුනටම එකට අපි තර්කුව කියලා කියනවා. කියන්නේ තර්කුව කියලා කියන්නේ තර්ක ශුද්‍ර නාලිකා, කේන්ද්ර දේහ සහ තුරුවෙහි එකතුව. මේ විදිහට ප්‍රාග් කලාවේදී මේ කේන්ද්ර දේහ දෙක අතර තියෙන ශුද්‍ර නාලිකා දික්වීම හින්දා කේන්ද්‍ර දේහ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍යවලට චලනය වෙනවා. ඒ වගේම අපි අන්තර් කලාව අවසාන වුණු සෛලයක න්‍යෂ්ටිකාව දැක්ක. නමුත් ප්‍රාග් කලාවේදී අපිට න්‍යෂ්ටිකාවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාග් කලාවේදී න්‍යෂ්ටිකාව අතුරුදහන් වෙලා යනවා. ඒ වගේම න්‍යෂ්ටික ආවරණය නම් තවදුරටත් පවතිනවා. එතකොට අපි වර්ණ දේහ වලට වෙන දේ, ශුද්‍ර නාලිකා වලට වෙන දේ සහ න්‍යෂ්ටිකාවට වෙන දේ බැලුවා. අනුනන කලාවේ පළවෙනි කලාවන ප්‍රාග් කලාවට පස්සේ පෙරයෝග කලාව කියන මේ කලාව තමයි තියෙන්නේ. එතකොට පෙරයෝග කලාව කියන්නේ අනුනන කලාවේ අපිට එන දෙවෙනි කලාව. පෙරයෝග කලාව ගත්තාම පෙරයෝග කලාවට සෛලය ඇතුළු වුණාම, ඒ කියන්නේ පෙරයෝග කලාව අවසානයේ තියෙන්නේ දිස් වෙන විදිහ තමයි මේ රූපයෙන් පේන්නේ. මේ අවධියේදීත් වර්ණ දේහවලට න්‍යෂ්ටිකාව එහෙමත් නැත්නම් න්‍යෂ්ටික ආවරණයට, ඒ වගේම ශුද්‍ර නාලිකාවලට වෙන දේ අපි බලමු. එතකොට මේ රූපයෙන් පේන විදිහට පෙර යෝග කලාවේදී ප්‍රාග් කලාවට වඩා තවදුරටත් වර්ණ දේහ ඝන බවට පත් වෙලා තියෙනවා. ප්‍රාග් කලාවේදීත් වර්ණ දේහ ඝන වෙනවා, මේ කලාවේදී වර්ණ දේහ තවදුරටත් ඝන බවට පත් වෙනවා. මේ තියෙන්නේ පෙර යෝග කලාවේදී තවදුරටත් ඝන බවට පත් වුණු වර්ණ දේහයක ව්‍යුහය. එතකොට හැම වර්ණ දේහයක්ම, පෙර යෝග කලාවේ පවතින හැම වර්ණ දේහයක්ම වර්ණ දේහාංශ දෙකකින් සමන්විතයි. ඒ වගේම පෙර යෝග කලාවේදී වර්ණ දේහ වලට වෙන විශේෂ දෙයක් තමයි හැම වර්ණ දේහයකම එක් එක් සහෝදර වර්ණ දේහාංශයට සෙන්ට්‍රොමියරේදී කයිනටකෝ කියලා කියන විශේෂ ප්‍රෝටීනයක් බැඳෙනවා. එතකොට මේ කයිනටකෝ කියන විශේෂ ප්‍රෝටීනය ප්‍රෝටීන තැටි දෙකක් විදිහට තමයි වර්ණ දේහාංශ වලට බැඳෙන්නේ. සෙන්ට්‍රොමියරේ ඇසලදී තමයි බැඳෙන්නේ. කයිනටකෝවට ශුද්‍ර නාලිකා සම්බන්ධ වෙනවා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. එතකොට මේ කයිනටකෝවට සම්බන්ධ වෙලා තියෙන ශුද්‍ර නාලිකා වර්ණ දේහය
චලනයට වැදගත් වෙනවා ඉදිරියට පසුපසට චලනය මේ තමයි එතකොට පෙරයෝග කලාවේදී වර්ණ දේහයක ව්‍යුහය ඊළඟට අපි ආයෙත් අනික් රූපයට යමු අපි පෙරයෝග කලාවේදී වර්ණ දේහවලට සිද්ධ වෙන දේ දැන් කතා කරා එතකොට දැන් අපිට බලන්න තියෙන්නේ පෙරයෝග කලාවේදී න්‍යෂ්ටික ආවරණයට මොකද වෙන්නේ කියලා එතකොට ප්‍රාග් කලාවේ අපිට දැක ගන්න තිබ්බ න්‍යෂ්ටික ආවරණය පෙරයෝග කලාවටෙදි බිඳී යනවා इलाट न्यष्टिक आवरणेट पश्चापि बलम दें पेरयोग कलावधि शुद्रनालिकावलट मुखद वेन्निकेला पेरयोग कलावधि अपिट शुद्रनालिकाकार देखाक देखगन्न पुलुवां एक आकारयक् तमयि अपि कलिन कथा करपु विधियट कैनेटकोवलट संबंध वुनु शुद्रनालिका सह अनेक आकारय तमयि रूपे पेन विधियट कैनेटकोवलट संबंध नोनु शुद्रनालिका कलिन कथा करपु विधियट වර්ණදේහවල කයිනටිකෝ වලට සම්බන්ධ වුණු ශුත්‍රනාලිකා අපිට වැදගත් වෙන්නේ වර්ණදේහ ඉදිරියට පසුපසට චලනය කරන්න. නමුත් කයිනටිකෝ වලට සම්බන්ධ නොවුණු ශුත්‍රනාලිකා ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍යවල ඉඳලා එන ශුත්‍රනාලිකා එක්ක අන්තර්ක්‍රියා කරනවා. අපි ප්‍රාග් කලාව ගැන කතා කරා. ඊට පස්සේ පෙරයෝග කලාව ගැනත් කතා කරා. දැන් අපිට කතා කරන්න තියෙන්නේ යෝග කලාව ගැන. රූපේ පේන්නේ යෝග කලාව අවසන් කරපු සෛලයක්. योग कला विधि अपिट रूपे पेन विधि अट केंद्र देह प्रतिविरुद्ध द्रव वल्ट इवागेम योग कला विधि अपि हंदुन गन्नोन इत्थामत वेदगद्याक तमाई योग कला तलय योग कला तलय कियन्ने एक एक द्रवेकट समदुरिं सैले तियन तलय मे कला विधि हम वर्ण देहयाक्म योग कला तलयट एनवा वर्ण देह वल सेंट्रोमियरय योग कला तले पिहिटन विधियट वर्ण देह सकस्वेन इतकोट योग कलाव अवसानेदी कैनेटको शुद्रनालिकावल्ट बेंदुनु वर्ण देह योग कला तले पेलगेहिला तियेनु अपि प्राग् कलाव बेलुवा इट पस्से देवनियट पेरयोग कलाव बेलुवा इलंगट तुंगिनियट योग कलावत बेलुवा ईलंगट अनुननेय ईलंग कलाव तमयि वियोग कलाव දැන් මේ රූපයේ පේන්නේ වියෝග කලාව අවසන් වුණු සෛලයක ආකාරය. වියෝග කලාවේදී සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරෙන් වෙන් වෙනවා. සහෝදර වර්ණ දේහාංශ සෙන්ට්‍රොමියරෙන් වෙන් වෙලා තියෙන විදිය තමයි මේ රූපෙන් පේන්නේ. ඒ වගේම අපි කලින් කතා කරා වගේ ශුද්‍රනාලිකා ආකාර දෙකක් තිබ්බා. ඒ තමයි කයිනටිකෝ වලට සම්බන්ධ වුණු ශුද්‍රනාලිකා සහ කයිනටිකෝ වලට සම්බන්ධ නොවු ශුද්‍රනාලිකා. එතකොට මේ වියෝග කලාවේදී කයිනටිකෝ වලට සම්බන්ධ වෙලා තියෙන ශුද්‍රනාලිකා කෙටි වෙනවා. ඒ වගේම කයිනටිකෝ වලට සම්බන්ධ වෙලා නැති ශුද්‍රනාලිකා දික් වෙනවා. කයිනටිකෝ වලට සම්බන්ධ වෙලා තියෙන ශුද්‍රනාලිකා කෙටි වෙලා ඇදිලා සහෝදර වර්ණ දේහාංශ සෛලයේ ප්‍රතිවිරුද්ධ ද්‍රවවලට යනවා. කයිනටිකෝ වලට සම්බන්ධ නොවන ශුද්‍රනාලිකා දික් වෙනවා. එතකොට සෛලයේ දික් වෙනවා. මේ විදිහට කයිනටිකෝ වලට සම්බන්ධ වුණු ශුද්‍රනාලිකා සහ සම්බන්ධ නොවුණු ශුද්‍රනාලිකා හැසිරෙනවා. එතකොට මේ වියෝග කලාව අවසානයේදී සෛලයේ ද්‍රව දෙකේ සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙන සම්පූර්ණ වර්ණ දේහ කට්ටලයක් බැගින් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ වියෝග කලාව අවසන් වුණාම තමයි සෛලයේ ද්‍රව දෙකේ සමාන වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙන සම්පූර්ණ වර්ණ දේහ කට්ටලයක් බැගින් අන්තර්ගත වෙනවා. ඒ වියෝග කලාව. එතකොට ප්‍රාග් කලාව ඊළඟට පෙරයෝග කලාව ඊට පස්සේ යෝග කලාව ඊළඟට වියෝග කලාව ඊට පස්සේ අන්ත කලාව තමයි තියෙන්නේ. එතකොට ඊළඟට අපිට හදාරන්න තියෙන්නේ අන්ත කලාව ගැන. අපි මුලින් කතා කරපු විදිහට අනූනන කලාවට අනූනනය සහ සෛලප්ලාස්ම විභාජනය කියලා කොටස් දෙකක් අයිති වුණා. එතකොට මේකේ අනූනනේ අවසාන කලාව වෙන අන්ත කලාව ගැන තමයි අපි දැන් කතා කරන්නේ. අන්ත කලාවේදී ප්‍රතිවිරුද්ධ ද්‍රව්‍යවල තියෙන එක එක වර්ණ දේහ කට්ටල වටා න්‍යෂ්ටික ආවරණයක් ආපහු ඇති වෙනවා. ඒ වගේම න්‍යෂ්ටිකාවත් ආපහු දැర్శණය වෙන්න පටන් ගන්නවා. එතකොට න්‍යෂ්ටික ආවරණයක් න්‍යෂ්ටිකාවත් ඇති වෙනවා. ඒ වගේම ඇති වෙලා තිබ්බ ශුද්‍ර නාලිකා තර්ක ශුද්‍ර නාලිකා නැති වෙනවා. ඒකට අපි කියනවා තර්ක ශුද්‍ර නාලිකා විභහුව ව්‍යවීකරණය කියලා. ඒ වගේම ක්‍රොමැටින් හැදිලා වර්ණ දේහ ලිහිල් වෙනවා. ඒ කියන්නේ ඝනකම්ම තිබුණු වර්ණ දේහ ක්‍රොමැටින් විදිහට ලිහිල්ව නැවත සකස් වෙනවා.
යනුව ප්‍රවේණිකව සර්ව සම දුහිත්‍රෝ න්‍යෂ්ටි දෙකක් හැදෙනවා. අනුනන කලාවේ අවසාන කලාව වෙන අන්ත කලාව අවසාන වුණු ගමන්ම සෛල ප්ලාස්ම විභාජනයේ ආරම්භ වෙනවා. එතකොට සෛල ප්ලාස්ම විභාජනය ශාක සෛලවලත් සත්ත්ව සෛලවලත් ආකාර දෙකකට තමයි සිද්ධ වෙන්නේ. දැනට අන්ත කලාවේදී අපිට හැදිලා තියෙන ප්‍රවේණිකව සර්ව සම දුහිත්‍රෝ න්‍යෂ්ටි දෙක තියෙනවා. එතකොට සත්ත සෛලයක් ගත්තොත් සත්ත සෛලයක නම් රූපේ පෙන්නලා තියෙන විදිහට සෛල ප්ලාස්ම විභාජනය සිද්ධ වෙන්නේ බේදන ඇලියක් ඇති වෙලා. බේදන ඇලියක් ඇතිවීම මගින් ඊට පස්සේ ප්‍රවේණිකව සර්ව සම දුහිත්‍රු සෛල දෙකක් නිපදවනවා. නමුත් ශාක සෛල ගත්තොත් ශාක සෛලවල බේදන ඇලිය වෙනුවට ඇති වෙන්නේ සෛල තලයක්. එතකොට මේ සෛල තලය ඇති වෙන්නේ ගොල්ගි උපකරණයේ කියන ගොල්ගි උපකරණයෙන් හදන ආශේකාවලින්. මේ සෛල තලයෙන් සෛල ප්ලාස්මයේ දෙකට බෙදිලා මාතෘ සෛලයට ප්‍රවේණිකව සර්ව සම දුහිත්‍රු සෛල දෙකක් හදනවා. එතකොට අනූනන කලාව එහෙමත් නැත්නම් M කලාවට අදාළ අනූනනයත් සෛල ප්ලාස්ම විභාජනයත් අවසානයේ. සෛල විභාජනයේ අවසානයේදී මාතෘ සෛලයට සමාන ප්‍රවේණිකව සර්ව සම දුහිත්‍රු සෛල දෙකක් නිපදවනවා. ඒ දුහිත්‍රු සෛල දෙක තමයි රූපේ දැක්වෙන්නේ. එතකොට අනූනන කලාව එහෙමත් නැත්නම් M කලාවට අදාළ ප්‍රධාන කලාවන ප්‍රාග් කලාව, පෙරයෝග කලාව, යෝග කලාව, වියෝග කලාව සහ අන්ත කලාව ගැන අපි කතා කරා. ඒ වගේම සෛල ප්ලාස්ම විභාජනය ගැනත් අපි කතා කරා. එතකොට අනූනන කලාව අන්තර් කලාවට පස්සේ එන අනූනන කලාව මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් අපි දැන් අනූනනේ වැදගත් ගැන කතා කරමු. අපි අනුනනේ වැදගත්කම් බැලුවොත් අපිට අනුනනේ ප්‍රධාන වැදගත්කම් හතරක් ගැන කතා කරන්න තියෙනවා. අනුනනේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා ප්‍රවේණික ස්ථායීතාවය පවත්වා ගන්න. ඒ වගේම සෛලවල වර්ධනයට සහ විකසණයට වැදගත් වෙනවා. ඒ වගේම තුන්වෙනි වැදගත්කම විදිහට අපි කතා කරන්නේ සෛලවල අලුත් වැඩියාව, ඒ වගේම ප්‍රතිස්ථාපනය සහ පුනර්වර්ධනය. එතන පොයින්ට්ස් තුනක් තියෙනවා. සෛල අලුත් වැඩියාව, ඒ වගේම සෛල අලුත් වැඩියා කරලා සෛල පුන ප්‍රතිස්ථාපනය කරනවා, ඒ වගේම සෛල පුනර්වර්ධනයටත් වැදගත් වෙනවා. ඒ වගේම අනූනනය අලිංගික ප්‍රජනනයටත් වැදගත් වෙනවා. එතකොට අනූනනේ වැදගත්කම් විදිහට අපි ඒ හතර තමයි කතා කරන්නේ. අනූනනේ වැදගත්කමුත් කතා කළාට පස්සේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රයටදී අනූනනේ කොටස සම්පූර්ණ වෙනවා. අද මේ වීඩියෝවෙන් මම ඔයාලට කියලා දුන්නේ ශූන්‍යෂ්ටික සෛල චක්‍රයක අනුනනය ගැන. අද කරපු පාඩම් කොටසට අදාළ මොනවාම හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ ගැටලු ඉදිරිපත් කරන්න. ඉදිරියේදී මේ පාඩම් කොටසට අදාළ ප්‍රශ්න අපි ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි වර්ෂවලදී අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා වෙනුවෙන් ගම්ස අපි YouTube channel එකෙන් කරන මේ වීඩියෝස් එක දිගටම එකතු වෙන්න. තාම ගම්ස අපි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් යාළුවොත් එක්ක share කරන්න. ඉතින් ඉදිරි වර්ෂවල උසස් පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලාට ජයම ප්‍රාර්ථනා කරමින් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.